අයිබෝන් අද සැප්තැම්බර් මාසේ නවවෙනිදා සෙනසුරාද අපේ සූදානම් වන්නේ සියත පත්තරෙන් අද දිනේ පත්තර වගේම ඉරිදා දිනේ පත්තර පිළිබඳවත් අවධානය යොමු කරන්නට කතා බහ කරන්නට බොහෝ ප්‍රවෘත්ති මැවිච්ච සතියක් ගෙවිලා ගියා. එදිනෙදා පුවත්පත්වලත් ඒ ප්‍රවෘත්ති පිළිබඳව කතා බහට ලක් වුණා. තවත් සතියන්ත පුවත්පත්වල බොහෝ කරුණු කාරණා ඉතාමත්ම දීර්ඝ වශයෙන් සවිස්තරාත්මකව මේ දේශපාලනික සමාජීය කාරණා පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කතා බහ කරන්නට මාත් එක්ක ඉන්නවා වෙනදා වගේම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජනක මල්ලි මහරජා මහත්තයා. සුබෝදැසන. සුබෝදැසන. කතා බහට ලක් වෙච්ච සතියක් ගෙවිලා ගියේ ජනතාවට බොහෝ කාලයක් තිස්සේ තිබුණු බලාපොරොත්තු. ඔව්. ඇතැම් වෙලාවල් වලට ජනතාව පාරට බැහැපු, සිවිල් සංවිධාන පාරට බැහැපු 2015 ජනවාරි 8 වෙනිදා වෙනසට හේතු පාදක වුණු කරුණු කාරණා පිළිබඳව යලිත් සාකච්ඡා කරන්නට නැත්නම් යලිත් කතා බහ කරන්නට හැකිවන කරුණු කාරණා කීපයක් පෞගේ සතියේදී සිද්ධ වුණා. ආසන්නම සිද්ධිය බවට පත් වුණේ අද දිවයින පත්තරේ සෙනසුරාදා දිවයින පත්තරේ අද දිනේ සැප්තැම්බර් 9 වෙනිදා පත්තරේ ශීර්ෂ පාඨය බවට පත් වෙන්නේ ලලිත් අනුෂ බන්ධනාගාර රෝහලට කියන ශීර්ෂ පාඨය. අපි දන්නවා ජනක මල්ලි මහරජා මහත්මයා දැන් දේශපාලනික වශයෙන් කතා බහ කරගත්ත බොහෝ කරුණු කාරණා දේශපාලඥයන්ට ඇඟිල්ල දික්ුණා. දූෂණ පිළිබඳව හොරු අල්ලනවාද කියලා ඇහුවා, කෝ හොරු කියලා ඇහුවා, මේ ආදි වශයෙන් විවිධ කතා බහ සමාජයේ මතු වුණා. අක්‍රමාත්‍යවරයා දළදා වඳින්න ගිය වෙලාවේ රටේ ජනතාව වට කරගෙන ඇහුවේ මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. දැන් රටේ හැම කෙනෙක්ම ජනාධිපතිවරයාගෙන් අහන්නේ කෝ හොරු ඇල්ලුවද, මොකද්ද මේ වෙන්නේ කියලා. මේ සියල්ල අර කැලෑ නීතියට නෙවෙයි සාමාන්‍ය රටේ නීතියට යටත්ව කටයුතු කරගෙන යනවා කියන කාරණේ තමයි හැම වෙලෙම කිව්වේ. දැන් රටේ නීතිය ක්‍රියාත්මක වන බවක් පෙළෙන්නට තිබෙනවා. දැන් මේ හිටපු රාජ්‍ය උසස් නිලධාරීන් දෙදෙනෙකුට තමයි මේ දඩුවම් හිමිවෙන්නේ. තම පැහැදිලිවම කියන්නට ඕනේ පළවෙනි නඩුව ගොනු කරපු පළවෙනි නඩුවේ තීන්දුව තමයි ඔය ආවේ. එතකොට හුඟක් අය ඔබ කිව්වා වගේ බලාගෙන හිටියා. ඉතින් මේ අනුව බලනකොට තව නඩු ගණනාවක් තියෙනවා, මිනිවරුම් ගණනාවක් සම්බන්ධයෙන් තියෙනවා. මම හිතන්නේ මේවා තව සති දෙකක් විතර යනකොට, දෙකක් ඇතුළත වගේ යනකොට මේවා ටික ඉදිරියට. මොකද දැන් මේ කාලේ වෙනකොට මේ අවුරුදු දෙක ඇතුළතදී අර අපි වෙලසින් කතා කරා වගේ රටේ ආර්ථිකය නංවන්නට කටයුතු කළා වගේම සැලසුම් කළා වගේම මේ අර ඔබගේ කැලෑ නීතියට නැතුව මේක හරියටම මේ නීතිය ගෙනල්ලා නීතියට අනුව වැඩ කරන්නට මේ නඩුවක් ගොනු කරා වුණත් මොකද බොහොම බරපතල කාරණයක් නේ ජනිත හේතුව. හොරු කියලා වර වෙලා මේ රටේ සියල්ලම දෙනා එකට එකහුව වෙලා වල අලුත් තාණ්ඩුවක් පිටවන්න කටයුතු කරේ. ප්‍රධාන මේ ස්ලෝගන් එක තිබුණේ ඇවිල්ලා සටන් පාඨය තිබුණේ හොරු එළවන්න ඕනේ කියන එක. එතකොට මේකෙදි මේ අපි කිව්වා වගේ මේ කැලෑ නීතිය ක්‍රියාත්මක කළා නම් ඇවිල්ලා මාසෙන් දෙකෙන් මේක නඩුවක් දැම්මනම් සමහර විට මේ නඩුව වලින් ආණ්ඩුව පරදින්න ඉඩ තිබුණා. මේකෙදි ඇවිල්ලා ඔවුන් කල්යල් බලලා හරියට කරුණු කාරණා බලලා සාක්ෂි බලලා මේක කළේ. ඉතින් ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ එක කාරණයක් අනුෂ බල්පිට කොහොම වෙතත් ලලිත් වීරතුංග මහත්මිය පිළිබඳව ගත්තොත් ඔහු හිටපු රජයේ හිටපු ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියා ජනාධිපති ලේකම්වරයා හැටියට එතුමා කටයුතු කරේ. මේක වෙලා තියෙන්නේ මේකලන්ට නියෝග දුන්න මිනිස්සු ඔක්කොම අද නිදාස්සලා ගෙදරට වෙලා ඉන්නවා. මේ අය අද රෝහලට වෙලා ඉන්නවා. මං හිතන්නේ නඩු තීන්දුවත් අපි පෞගේ කාලේ දිහාම බැලුවම මහා පුදුමාකාර විදියට මේ නඩු තීන්දුව හරියට දුන්නට මේ බරපතල බඩ සහිතව නඩු තීන්දුව කියලා දුන්නම බරපතල කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මං හිතන්නේ ඒකත් උසාවියට අපහසුද මන් දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ. මොකද මේ යන කට්ටිය ඔක්කොම බරපතලව නෙමෙයි රෝහලට යන්නේ. ඔය දැන් මේ හොඳට ඇවිදගෙන යනවා, hina වෙලා යනවා. හරියට දැන් අපි මේ අනුශේම යනකොට අපිට හොඳට පේන දෙයක් තමයි මේ බලාපොරොත්තුෙන් හිටියා වගේ හරියට නිකන් මේ අවුරුදු 3ම ආර ඒ හිතුවක් දන්නේ නැහැ අම්මෝ යන්තම් අවුරුදු 3ම ආරකින් බේරුණයි කියලා. මේ හේතුව මේ බොහොම සිනාමුසු මූණෙන් යනවා මේකට යනවා. ගිහිල්ලා මොකද උන් යන්නේ? උන් පෞගිය කාලේ ගියේ ප්‍රබෝවරු හැම එක්කෙනාම මේ යන්නේ රෝහලට යන්නේ. එවන නඩු තීන්දුව අර දැන් අර සිරකරුවොත් මිනිස්සුය කියනවා වගේ ඈ ඒක හින්දා දන්නේ නැහැ මේ සිරුදනාව රෝහලට යන්නේ මොන හේතුවක්ද මන් දන්නේ නැහැ. මේක ඊටාම අසාධාරණයි.
මගේ වෙන. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා බන්දනාගාර රෝහලකට ඇතුළත් කරගන්නට ගියොත් එහෙම ඇත්තටම ඉන්න ලෙඩෙක් හරි බොහොම පරිශ්‍රමයක් දරන්නට වෙනවා ඇවිල්ලා මේ මිනිස්සයාට මට මෙච්චර ලෙඩ දිනවා කියලා වරලා කියලා මේක බලලවර වෙලා බොහොම අමාරුවෙන් තමයි එතනින් ඇතුළට දාගන්නේ. නමුත් දැන් අපි බැලුවොත් එහෙම පෞගිය කාලේ මිනිමරුන් චෝදනාවලට මරණීය දඬනයට නියම කරලා ඉන්න ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරංකාරයෝ පවා බොහෝ අය ඉන්නේ බන්දනාගාර රෝහලේ. එහෙමනම් අර නඩු තීන්දුව දෙනකොටම දුන්නා නම් හොඳයි මේක මේ බරපතල වැඩ සහිතව වසර තුනම ආරකට හතරකට රෝහල් ගත කරන්න කියලා. දැන් එහෙම තත්ත්වයක් ඇති වෙලා තින්නේ. හැබැයි ඊයේ වෙනකොට ස්වාමිනාදන් මාත්මයා ඇමතිතුමා නියෝග කරලා දිනවා එක දොස්තර කෙනෙක්ගෙන් නෙමෙයි දොස්තරලා තුන්දෙනෙක්ගෙන් අනුමැතිය ගන්න ඕනේ කියලා. තුන්දෙනාමත් අනුමැතිය දෙයි මෙහෙම. ඒක ඇවිල්ලා ඔය ඒකට ඇවිල්ලා විසඳුමක් නෙමෙයි මේක. එක්කෙනෙක් දෙනේ ඒක ඇවිල්ලා තුන්දෙනාමත් දෙයි. මොකද මේක ඊටාම හරි බරපතල කාරණයක්. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට නැති නීතියක් ටයිකෝට් ඇඳගෙන ඉන්න මිනිස්සුන්ට කොහෙන්ද මේක ලැබෙන්නේ? ඔවුන්ට බරපතල වැඩ ඇතුව කියන කතන්දරේ කවදාකවත් ඇවිල්ලා නැහැ. අපි දන්නවා මිනිමරුන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයාගේ මරණයට සම්බන්ධ වෙච්ච මිනිස්සු ඉන්නේ රෝහල් වල. ඒ මිනිසුන්ට එලා මරණය දඬනේ නියම කරන අයවල ඒ මිනිස්සු අතර රෝහල් වල හොඳට ගත කරනවා. ඉතින් එතකොට ඇවිල්ලා මේක ඇවිල්ලා ඉතාම හරි අසාධාරණයි. ඉතින් ඕකට පිළියම නෙමෙයි. මොකද අපිට හිතනවා මේ සයිටම් එකේ ඉන්න මේ ඉගෙනගත්ත දොස්තරලා දින්නේ කියලා බන්ධනාගාර රෝහලේ. මොකද එන එන ප්‍රභූ අය විතරක් සල්ලි තියෙන මිනිස්සු විතරක් බන්ධනාගාර රෝහලේ. අරින් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා නිකන් සාමාන්‍ය මිනිස්සු බරපතල වැඩ ඇති වුණා මේ වෙලාවෙම මේ නිකම්ම නිකන් නොම්බරයක් බඩපත්. දැන් මොකද දැන් මොන ඇමතිවරයෙක් වුණත් මොන රාජ්‍ය මට්ටමේ රාජ්‍ය උසස් නිලධාරියෙක් වුණත් ඔව් බන්ධනාගාරයට සිරකාරයක් වෙලා ගියාම ඔහුට නිකම්ම නිකන් නොම්බරයක් පමණයි. මොකද ඔහුට අමතන්නේ නොම්බරෙන්. නමෙන් නෙමෙයි ඔහුට නොම්බරයක් දෙනවා. හරි. එතකොට ඒ නිකම්ම නිකන් නොම්බරයක් බවට පත් වෙනවා නම් සාමාන්‍ය පුද්ගලයෙක් බරපතල වැඩ ඇති වුණා. හැබැයි ඔහු රාජ්‍ය නිලධාරියෙක් නම් හිටපු ඇමතිවරයෙක් නම් ඇමතිවරයෙක්ගේ ඥාතියෙක් නම් ඔහු කෙලින්ම බන්ධනාගාර රෝහලට යන්නේ. බරපතල ප්‍රශ්නය. දැන් මේ හොරු අල්ලනවා කියන එක හරි. දැන් මේ අල්ලන හොරු වැඩක් නෑ අල්ලලා. මගේ මතේ මේ සියතේ මතේ නේ මගේ මතේ. බන්ධනාගාර රෝහලට යනවා නම් මේ විදියට මේ මහා පරිමාණයේ ටයිකෝඩ් ගහන් ඉන්න ඔක්කොම හොරු මෙච්චර සල්ලි වීදම් කරලා ඉරයවන්න එපා. හේතුව මොකද ඔවුන් යන්නේ හොස්පිටල් එකට. හොස්පිටල් එකේ ටීවී එකක් දාගෙන හොඳට ඇඳක් තියාගෙන හොඳට කල්ගත කරනවා ටෙලිෆෝන් එකෙන් ඥාතින් එක කතා කර කර. මේකයි තත්ත්වේ. ඉතින් ඒක නිසා ලලිත් අනුෂාගේ මේක මේ නඩු තීන්දුව පිළිබඳව ගත්තොත් රාජ්‍ය නිලධාරීන්ට යස් සර් ඕකේ සර් කියලා කියන රාජ්‍ය නිලධාරීන්ට ඉගෙන ගන්න තියෙන හොඳම පාඩම තමයි මේ පාඩම දීලා තියෙන්නේ. ආයි කවදාකවත් මේක කරන්න නැහැ. මොකද ඇමතිවරයේ කියයි ඇමතිවරයේ කටින් නියෝගය දෙන්නේ වාචිකව දෙන්නේ මේක කරන්න කියලා වල්ල. සමහර විටේ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය අනුව ඔව් රටට සේවය කරන පුද්ගලයෙක් හැටියට රජයේ නිලධාරියා ලේකම්වරයා මේක අපේ ඇමතිතුමා රටට කරන වැඩක් කියලා අස්සම් කරනවා. හැබැයි අස්සම්කරණය කළා නීතියට එකඟද නැද්ද කියන එක බලන්න දුන්න හොඳම නඩු තීන්දුව තමයි මේක. මම හිතන්නේ රජයේ නිලධාරීන් ඊට පස්සේ මේ වැදගත් දේවල් නොකර ඉන්නවනම් වඩා හොඳයි. මොකද මේකට නියෝග දුන්න මිනිස්සු නෙමෙයිනේ දැන් මේ යන්නේ. මේකට නියෝග දුන්න මිනිස්සු නෙමෙයි මේකට යන්නේ. ඒ මිනිස්සු තාමත් නිදැල්ලේ ඉන්නවා. ඒ මිනිස්සු නිදැල්ලේ ඉන්නවා. කවදාකවත් ඒ මිනිස්සු ආව වෙන්නේ නැහැ. දැන් ලලිත් අනුෂ බන්ධනාගාර රෝහලට කියන ශීර්ෂ පාඨයෙන් දිවින පත්‍රයේ තියෙන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨය විදියට ඊළඟට තිබෙනවා ඇලෝෂියස් ගෙන් ඊයේ දවස පුරාම ප්‍රකාශ ගනි කියන එක. මේක අපි ලංකාදීප පුවත්පතේ දැක්ක වාර්තා කරලා තියෙනවා. පර්පචුවල් ප්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් ඊයේ දිනේද උදේ ඉඳලා හවස් වෙනතුරු ජනාධිපති බැඳුම් කර කොමිසමට අනුයුක්ත රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගත්තායි කියලා තමයි කියන්නේ. ඇලෝෂියස් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පෙරේදා සිට ආරම්භ වූ අතර ඔහු අද සහ හෙට දින දෙකේද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලැබෙනවායි කියන කාරණය වාර්තා වෙලා තිබෙනවා. මම හිතන්නේ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු සාර්ථකව කෙරීගෙන යනවා මේ බැඳුම් කර කොමිසමට අදාළව. ඒත් එක්කම ජිනීවා සමුළුව අනිද්දා ආරම්භ වෙනවා කියන ප්‍රවෘත්තියත් දිවයින පත්‍රයේමයි තියෙන්නේ. අපි බොහෝ වෙලාවල්වලට මීට කලින් නම් මල්ලි මාරච්චි මහත්මයා මේ ජිනීවා සමුළුව නැත්නම් එක්සත් ජාතීන්ගේ සමුළුව පිළිබඳව කතා බහ කරනකොට ටිකක් මේ කාලේදී නිතර කියවෙන වචන කීපයක් තිබුණා අපේ වාග්මාලාවට එකතු වෙච්ච විදුලි පුටුව.
හේග් ඔය වගේ අජන දැන් 36 වෙනි ජිනීවා මානව හිමිකම් සමුළුව මේ මාසේ 11 වෙනිදා ආරම්භ වෙනවා. මෙම සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීමට කොටි දැන් මේ සංවිධානය මේක අතරින් පිටුවට වාර්තා කරලා තිබෙන්නේ කොටි සංවිධානයේ හිතවාදී සංවිධාන 8ක් මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචි වී ඇමතීමේ කාලය ලබාගෙන තිබෙනවා කියලා වාර්තා කරලා තියෙනවා දිවයින පත්තරේ. ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊලාම් ආණ්ඩුව නැමැති සංවිධානයේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊට මුහම්මදාපති ජගජ්ජාසිරි මහතා යුදාපාරාණ සූදානම් වෙනවා කියලා වාර්තා කරලා තිබෙනවා. දැන් මේ ජිනීවා සමුළුවට මම හිතන්නේ වලියක් විදිහට මේ වර්තමාන මේ යහපාලන ආණ්ඩුව ඉතාමත්ම සාර්ථක මුහුණ දී තිබෙන අවස්ථා ගණනාවකදීම මේ අවස්ථාවලදී ඉතාමත්ම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ මල්ලි මහන්සි මහත්මයා මේ අනවශ්‍ය පොඩි පොඩි ප්‍රශ්න අභ්‍යන්තර ප්‍රශ්න දුරදිගස්ස ගන්න නැතු. ඔව් දැන් ඇත්තටම ඕකේ අභ්‍යන්තර ප්‍රශ්න වලට තල්ලුවක් දෙන්න නරකයි. දැන් මේ තව තවත් මේ තල්ලු කරගෙන මේක යන්න නරකයි. හේතුව රොබ කිව්වා වගේ දැන් අපි බලන අපි දන්නවා 2009 ඉඳලා අද වෙනකොට කොටි ඩයස්පෝරාව තමන්ගේ කාර්යභාරය අත්හැරලා නැහැ. උන් පුළුවන් තරම් සල්ලි වේදම් කරලා අල්ලස් ලබා දීලා මේ ලෝකෙ ඉන්න යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා උන් බලන්නේ ඔහුගේ මතය ඉදිරිපත් කරන්න. දැන් මේ මතයට හැමදාම තිබුණ දෙයක් තමයි මේ ආණ්ඩුව පත් වුණ වෙලාවේ ඉඳන්ම තම මතයට තිබුණ හැමදාම තිබුණ දෙයක් තමයි අපේ රණවිරුවන් කිසිම දවසක තමන්ගේ සීමාවෙන් පිට පැනලා ඉවර වෙලා මෙවැනි යුද අපරාධ කළේ නැහැ කියන එක. එතකොට ඒ වගේම තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා ඉතාම පැහැදිලිව කියන අපේ රණවිරුවන් පාවා දෙන්නේ නැහැ කියලා වල. විදුලි පිටු වලට යවන්නේ නැහැ බය වෙන්න එපා කියලා වල. දැන් මෙහෙම තියෙද්දි සරත් පොන්සේකා අමාත්‍යවරයා තමන්ගේ තියෙන පෞද්ගලික කෝන්තරයක් පිරිමා ගන්නට හෝ වෙනත් හෝ කරුණක් සම්බන්ධයෙන් කතා කරන්නට ඔහු ජගත් ජයසූරියට විරුද්ධව එල්ල කරන මේ චෝදනාව තල්ලුවක් තමයි ඇවිල්ලා ඩයස්පෝරාව කරන එකට. මොකද ඔවුන් දැන් කියන්නේ මේ රජය පැහැදිලිවම කිව්වත් ඇවිල්ලා යුද අපරාධවලට සම්බන්ධ නැහැ කියලා. මේ රජයේ ඉන්න ප්‍රබල ඇමතිවරයෙක් සහ හිටපු යුද හමුදාපතිවරයා කියනවා මේව දෙයක් වෙලා තියෙනවා කියලා. සහ යුද සමයේ අණදෙන නිලධාරියා. එතකොට එහෙම කියනකොට බොහෝ වෙලාවට අපිට හිතන්න වෙනවා සරත් පොන්සේකා මහත්මයා කියන්නේ යුද අපරාධ කරා කියලා නෙමෙයි. ඒක හරි ඒක. එතුමා කියන්නේ යුද අපරාධ කරේ ජගත් ජයසූරිය යුද අපරාධ කරුවේ කියලා නෙමෙයි කියන්නේ. නමුත් යුද හමුදාවේ යුද නිල ඇඳුම ඇඳගෙන ඔහු කරපු නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් තමයි කියන්නේ. නමුත් ඒක මෙතනදී කියන්න අවස්ථාවක් නෙමෙයි. මේක නෙමෙයි වෙලාව. මේක නෙමෙයි වෙලාව ඒක ඇවිල්ලා. අනිත් එක ඔහුට දැන් මේක කියන්න දැන් වෙලාව නෙමෙයි කියන්නේ. අපි දන්නවා යුද අධිකරණයට ඔහුගේ යුද හමුදාපතිවරයලා ඉඳද්දී ඒ කාලේ යුද්ධය කරන කාලේ ඔහු කී දෙනෙක් යුද අධිකරණයට ගිනිච්චද? යුද අධිකරණයට ගිනිච්චා. සමහර අය කියනවා 400 ගාණක් ගිනිච්චා කියලා. සමහර අය කියනවා 600 ගාණක් ගිනිච්චා කියලා. යුද්ධය කරන කාලෙදී ඔහු ඒ වගේ දේවල් කළා. එතකොට ජගත් ජයසූරිය ඒ කාලෙන්නේ කුදලගෙන යන්න තිබ්බේ. ඒ කාලේ ඔහු ගිනිච්ච නම් ඇවිල්ලා ඔහුට කිසි ප්‍රශ්නයක් නැහැ. යුද හමුදාපති වෙන්නෙත් නැහැ. එතකොට එහෙම දෙයක් කරන්නේ නැතුව ජනති මහත්මයා මේ වෙලාවේදී ඇවිල්ලා මේක කරේ ඇවිල්ලා ඉතාම පැහැදිලිව ඔහු මොන චේතනාවෙන් කළත් ඇවිල්ලා රටේට විරුද්ධව මුළු ජාත්‍යන්තර ප්‍රජාව ගිනියන මේ කොටි ඩයස්පෝරාවට කරපු තල්ලුවක්. බුම්තල් ගහිල්ලක් කරේ මේ. එතකොට පෙට්‍රෝල් ගහිල්ලක් මේ කරේ. ඒක නිසා මං හිතන්නේ රටේ මේ අමාත්‍යවරයෙක් විදියට ෆීල්ඩ් මාෂල් කෙනෙක් විදියට මං හිතන්නේ මේට වැඩිය ඔහු ප්‍රවේශමෙන් කතා කළ යුතුයි කියලා මට හිතෙනවා. මොකද මේ මොහොතේ ඔහු ස්වාමීන් වහන්සේ නමකට ඇල්ලේ ගුණවන් සාමුදුරන්ට කතා කළා පිස්සෙක් වගේ කියලා වල්ලා කතා කරා. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒකේ තරම් හොඳ කටයුත්තක් නෙමෙයි. සියලු මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගන්න කියලා රවි කරුණානායක හිටපු එමතුමා වර්තමාන මන්ත්‍රීතුමා ඉල්ලලා තියෙනවා. මට එහෙම අයිතියක් නැහැ කියලා කථානායකතුමා උත්තර දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේදී ඇති වෙච්ච සංවාදයක් පිළිබඳව තමයි සියලු මාධ්‍යවේදීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගත යුතු බවට හිටපු ඇමති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා කියලා තියෙනවා. ඒක මට අයිති වැඩක් නෙවෙයි, මට එහෙම අයිතියක් නැහැ කියලා
කතානායකතුමා කියලා තියෙනවා. දැන් මේ මාධ්‍යවේදීන් සමග මේ උරණවීම නම් ඇවිල්ලා ඉතාවත් පැහැදිලිවම කියන්නට ඕනේ. ඒක ඒ තරම් හිතකර දෙයක් නෙමෙයි කියන එක. මොකද හේතුව වෙන මොකුත් නෙමෙයි. රවි කරුණානායක මහත්මයා සමහර විට මෙහෙම කියන්නේ මාධ්‍ය විසින් එතුමාට පෞගිය කාලේ එල්ල කරපු චෝදනාවල් සහ කතා කරපු නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් පැහැදිලිවම කියන්නට ඕනේ රවි කරුණානායක මහත්මයා ඉතාම පැහැදිලිව මාධ්‍යවේදීන් සමග මේ විදිහට නෑ. මොකද මාධ්‍යවේදීන්ගේ ඇවිල්ලා අපි හුඟක් කාලට කතා කරනවානේ. දැන් පුවත්පත්වල වුණත් ඇවිල්ලා මේ පුවත්පත් ඇවිල්ලා තමන්ගේ තියෙන මේ ප්‍රතිපත්තිය තමන්ගේ තියෙන පෞද්ගලික න්‍යායන් අනුව සමහර දේවල් කටයුතු කරනවා. ඉතින් එතකොට උන්ට ඔවුන්ගේ මාධ්‍යවේදී කියන එක පැත්තකට දාලා ඉවරලා සමහර අය කටයුතු කරන්න ඇවිල්ලා පුවත්පත්වල අයිතිකාරයන් කියන විදිහට මේ රූපాయనీ නාලිකාවල් වල රේඩියෝ නාලිකාවල් වල අයිතිකාරයෙක් ඉන්න විදිහට වැඩ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් මේ අය ඇවිල්ලා මේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම මේ විදිහට කටයුතු කරනකොට ඒකට ඇවිල්ලා පහර ගහන්න අනිත් පැත්තට නොදන්නාකම නිසාද මන් දන්නේ නැහැ. රවි කරුණානායක මහත්මයා දන්නේ නැද්ද? දන්නේ නැහැ. මේ ජනමාධ්‍යවේදීන් සියලු දෙනා පාර්ලිමේන්තුවට ඇවිල්ලාද මේ තමන්ගේ වත්කම් බරකම් ප්‍රකාශනයකුත් කරන්නට ඕනේ. එතුමා ඒක ඇහුවේ කොහොම හරි පුදුමයට කාරණයක්. මොකද එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරු වත්කම් බරකම් ප්‍රකාශ නිකුත් බාර දෙන්නට ඕනේ ඇවිල්ලා ජනාධිපතිවරයාට. එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා අනිත් අය කතානායකතුමාට බාර දෙන්න ඕනේ. එවනම් මේ රටේ තියෙන සියලුම මිනිස්සුන්ගේ මාධ්‍යවේදීන්ගේ දොස්තරලාගේ ඉංජිනේරුවරුන්ගේ මේ සියලුම දෙනාගේ මේ ඉන්න කැමරමන්ලාගේ එඩිටර්ලාගේ ප්‍රොඩියුසර්ලාගේ ඔක්කොම දේවල් ටික නම් කතානායකතුමාට බාර දෙන්න ඕනේ. මන්දේරිංගිලොන්න ඉතින් මේක නොදැන කර කතාවක්ද ඇවිල්ලා මට තේරුම් ගන්න බෑ ජයනිතමාත්මයා. මේක පෙළලා තින්නේ ඔහුගේ වත්කම් බැරකම් පිළිබඳව මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක් අහන්න බැරිද කියන ප්‍රශ්නේ දිනවා. අපිට ඇවිල්ලා රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අපිට ප්‍රශ්න කරන්න මාධ්‍යවේදීන් ඇටට බැරිද? අපිට අයිතියක් තියෙනවා. හැබැයි අපි දැනගන්නට ඕනේ මේ සීමාවල් තියෙන බව. අපි දැනගන්නට ඕනේ. නමුත් මේ සීමාවල් තියෙන කෙසේ වෙතත් කවුරු හරි කියනවා නම් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මේක කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා නම් මාධ්‍යවේදීන් සියලු දෙනා කතානායකතුමාට තමන්ගේ වත්කම් බරකම් ප්‍රකාශ මේ බාර දෙන්න ඕනේ කියලා ඊට වැඩි අනුවණ කතාවක් වෙන කොයක් අද නැහැ මං හිතන්නේ. මම හිතන්නේ මේක දැනගෙන ඇහුවද නොදැන ඇහුවද කියන එක මට තේරෙන්නේ. දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් වගේ අයට දැන් දේශපාලඥයන දැන් මල්ලි මාර්ෂ මහත්මයා කිව්වා වගේ පාර්ලිමේන්තුව තිබෙනවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන්නට පුළුවන්. රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් අවශ්‍ය නම් ලබා ගැනීමේ අයිතියක් තිබෙනවා. දැන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේවා ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම රටේ සිවිල් පුරවැසියන්ගේ වත්කම් බැරකම් පිළිබඳව මම හිතන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම ඒක ඇහගහගෙන ඉන්නවා. ඒක මම හිතන්නේ වරදින්නේ නැහැ. ඒ නිසා හැම කෙනාම දෙන්න බාර දෙන්න ඕනේ. තනක් තියෙනවා. තනක් තිබෙනවා. ඒ තනක් තියෙනවා. දැන් මේ යන විදියට ඇවිල්ලා මාධ්‍යවේදීන්ට මේ පාර්ලිමේන්තුවේ මේ කතානායකට බාර දෙනවා කියන එක කතානායකතුමා ඒ වෙලාවේ මේක ප්‍රතික්ෂේප කරනවා. මට එහෙම අයිතියක් නැහැ කියලා වල්ල. මම හිතන්නේ මේ ඉල්ලීමක් කරේ වුණොත් මං හිතන්නේ දැන් මහජන නියෝජිතෙක් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුට තියෙන වරප්‍රසාදයක් මේ පාර්ලිමේන්තුවේ දී ලැබෙන බොහෝ සුවිශේෂී වරප්‍රසාද. එතකොට ඒ අපිටත් සිද්ධ වෙනවා නේද මාධ්‍යවේදීන් විදිහට කතානායකතුමාට ගිහිල්ලා මේක බාර දෙන්න. අපිටත් මේ පාර්ලිමේන්තුවේ තියෙන සියලු වරප්‍රසාද අහිතවිය යුතුයි. කෑම වේලත් 200ට දෙන්න ඕන. 2019 පස්සේ ආසියානු සංවර්ධන බැංකුවෙන් වගේම ලෝක බැංකුවිනුත් ලංකාවට ආධාර නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව 2019 අවුරුද්දෙන් පස්සේ ලංකාවට ආධාර ලබා නොදෙන බවට දැනුම් දී තිබෙනවා කියලා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා කියලා කියනවා. අමාත්‍යාංශ නිවේදනය යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් නගර අමාත්‍යවරයා වැඩිදුරටත් කිව්වේ මේ ඉහත ආයතන දෙක, ඒ කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ආධාර ලබා නොදීමට තීරණය කරලා තියෙන නිසා අනාගතයේදී මුදල් හොයා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා තියෙන්නේ. ආධාර ලැබුණොත් පොතුහැර කුරුණෑගල අධිවේගී මාර්ගයත් දකුණු අධිවේගී මාර්ගයේ ඉංගිරිය දක්වා වන කොටසත් අවසන් කළ යුතු බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අක්කර දහසක වෙළඳ කලාපයක් මිල්ලාවේ ආරම්භ කරමින් තිබෙන බවත් කියලා තිබෙනවා. මේ ඔක්කොම කරන්න සල්ලිත් ඕනේ කියලා තියෙනවා. මම හිතන්නේ හිතනවා ඇති. දැන් අර ගහන්න වඳින මෝඩයා කියනවා වගේ මේක දෙනවා ඉවරකුත් නැහැ නේද? දැන් කොච්චර කලින්නම් දෙනවදනේ? දෙනවා ඉවරකුත් නැහැ. ඉතින් මේක ඇවිල්ලා මං හිතන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් කරා. මං හිතන්නේ අපේ රටට විතරක් බලපාන දෙයක් නෙමෙයි,
වෙන්න ඇති. ඔවුන් මගේතනය ආධාර පිළිබඳු කිසිම් සීමාවන් සීමාවක් පැනවීමක් තමයි කියන්නේ. හැබැයි ඉතින් මෙච්චර කල් අපි ලෝක බැංකු ආධාර මත යැපුණ නම් ඒක ඒක එතනත් පොඩි පුංචි ඉංගියක් එනවා. මේ අපි බොහෝ දේවල් වලට අපි සංවර්ධනය වෙමින් පවතින රටක්නේ. දැන් අවුරුදු 48 ඉඳන් මෙහෙම නේද, දිගට මෙහෙමනේ, තව අවුරුදු 20-30ක් යනකොනොත් එහෙමයි තමයි ස්කොලොලු ගන්නන්නේමනේ. ඉතින් එතකොට මං හිතන්නේ මේක ඉතාම පැහැදිලිවම බරපතල කාරණයක්. මේක අගමැතිතුමා වසර දෙකකට පෙර මේක ප්‍රකාශය කරපු එක හොඳයි. මොකද ලෝක බැංකු ආධාර යටතේ අපි බොහෝ දේවල් කළා. ආසියානු සංවර්ධන බැංකු හරහා අපි බොහෝ දේවල් කළා. ඒක නිසා අපිට 2019 පස්සේ අලුතෙන් හිතන්නට වෙනවා මේක කොහොමද කරන්න කියලා රටේ සංවර්ධනය. ලග්න පුවත්පතේ ඉරිදා ලග්න පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩේ බවට පත් වෙලා තිබෙනෙත් මේ ප්‍රවෘත්තිම තමයි. 2019 පස්සේ ලංකාවට ලෝක බැංකු ආධාර නැහැ කියන එක, ඒ කියන්නේ දැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර ලැබෙන බව, ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර ලැබෙන්නේ නැහැ කියන එක. දැන් මේක ඉතාමත්ම ටිකක් දැඩි අවධානය යොමු කරන්න ඕන කාරණයක් මල්ලිමාර්ස් මහත්තයා. මොකද අපි දියුණු වෙමින් පවතින රටක් විදියට අපි ඒ නරකයි කියන්නේ නෙමෙයි, නමුත් බොහෝ සේවාවන් සහ බොහෝ වෙලාවල් වලට මේ අපේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් පවා නොමිලේ ලබා දීමේ තත්ත්වයකින් තියාගෙන යන රටක්. අධ්‍යාපනයේ නොමිලේ, සෞඛ්‍ය නොමිලේ, තැපෑල නොමිලේ, ඒ වගේම තම ප්‍රවාහන පාසුකම් අරගෙන බැලුවොත් එහෙම දීලා තිබෙන ප්‍රවාහන පාසුකම් වෙනත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට දරන්න පුළුවන් ප්‍රමාණයකින්, ජනතාවට දරන්න පුළුවන් ප්‍රමාණයකින් ජලය අපි තාමත්ම අර්බුදකාරී තත්ත්වයකට ගිහිලා තිබුණාත් විදුලිය ප්‍රශ්නේ සම්බන්ධයෙන් බොහෝ වෙලාවල් වලට මම දැක්ක පෞද්ගලික කාලේ අමාත්‍යවරයෙක් ඇතුළු විදුලි බිල ඉහළ නැංගීම වගේ කටයුතු වලට අපි යන්නේ නැහැ කියලා. වර්තමාන රජයත් බොහෝ රජයත් දිළිඳුකම පිටදකීමේ ප්‍රතිපත්තියක් ඉදිරියට සහනාධාර ලබා දීමේ ක්‍රියාවල සිදු කරා. මම හිතන්නේ මේ සියලු කටයුතු වලින් මේ අර අපි කියන පුනරාවර්තන වියදම් බවට පත් වෙන ප්‍රමාණය වැඩි, ඒ කියන්නේ ආයෝජන කළ ප්‍රතිලාභ අපව ලබා ගන්නවට වඩා. ඒ නිසා තමයි බොහෝ වෙලාවලට මේ කළමනාකරණය කිරීමේදී ඔය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ රටවල් අපිටත් යම් යම් සීමා දාන්නේ, මේ විදිහට කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, පෞද්ගලීකරණය කරන්න ඕනේ, අරව ඒවා මෙහෙම කරන්න ඕනේ, මේවා මේ විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් සල්ලි හොයාගන්න වෙනවා. සල්ලි හොයාගන්න වෙන ක්‍රම ඒක තමයි. දැන් මේ ඔබ කිව්වා වගේ අර පෞද්ගලීකරණය කරන්නට පුළුවන් ඒවා කරන්නට කටයුතු කරන්නට වෙනවා. ඊටම පෑදෙල මොකද වෙනත් රටවල ඒ වගේ තත්ත්වයකට ගිහිල්ලා තියෙන නිසා ඉතින් මම හිතන්නේ අපිට ඔයිට වැඩිය එතුමා කියනා වගේ ඔයිට වැඩිය ගොඩක් දුරට අපිට හිතන්නට වෙනවා 2019 පස්සේ කොහොමද කරන්නේ කියලා. මොකද විශේෂයෙන්ම මේ සහනාධාර දෙනවයි කියන එක ජෙන් සමෘද්ධි වගේ දේවල් කියන නිකන් දෙනවයි කියන එක ඇවිල්ලා අපේ මානසිකත්වයෙන් ඉවත් වෙන්නට ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. හුඟක් අය බලන් ඉන්නේ මේ නිකන් අරගෙන ඉවරලා නිකන් ජීවිතේ ගිනියන්නේ. මේකෙන් එහාට යන්නට ඕනේ. හොඳයි, අපි කැට විරාමයක් ලබාගෙන ඉමු. බලිවර්ෂ මහත්තයා, දැන් යුදාපරාධ පිළිබඳව අපි කතා බහ කරපු නිසා මේ ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් අපි අරගත්ත නිසා මම කැමති දිවින පත්‍රයේ තිබෙන මෙන්න මේ ප්‍රවෘත්තියත් පොඩ්ඩක් මතක් කරන්න. ශ්‍රී ලංකාවේ යුදාපරාධ සොයන්න අපක්ෂපාතී යාන්ත්‍රණයක් හදන්න කියලා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර බවක් තමයි තියෙන්නේ. ඇලිස් වෙල්ස් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් යුද අපරාධ සිදුකලායට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාව අපක්ෂපාතී යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්නට අවශ්‍යයි කියන කාරණය ඔහු සඳහන් කර තිබෙනවා. මම හිතන්නේ මේ එරට කොංග්‍රස් කමිටු හමුවේ තමයි රාජ්‍ය ලේකම්වරයා මේක ප්‍රකාශ කරලා තිබෙන්නේ. කාලෙන් කාලෙට විවිධ රටවල, විවිධ සංවිධානවල විවිධ පුද්ගලයින් අපේ රටේ යුද අපරාධ හොයන්න මේ යාන්ත්‍රණ හදන්න අපිට බොහෝ වෙලාවල් වලට මේ බලපෑම් කරන්නට එනවා. මම හිතන්නේ ජාතියක් ඉදිරි එකට හිටියොත් අපිට ඕනම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන්කම තිබෙයි. කාලගුණය එක්සත් ජාතික පක්ෂයට හරස් වෙලා, එක්සත් ජාතික පක්ෂයේ 71 රැලිය අත්හිටුවන්නට තීරණය කළ තිබෙනවා. රත්නපුර සීවිලි ක්‍රීඩාංගණයේ හෙට දිනේදී පැවැත්වෙන්නට තිබුණු, 10 වෙනිදා පැවැත්වෙන්නට තිබුණු සම්මේලනය එක්සත් ජාතික පක්ෂයේ 71 සංවත්සර රැලිය තාවකාලිකව කල්දමන්නට මේ පක්ෂය තීරණය කළ තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයට බලපාලා තියෙන අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කියන මේක පුවත්පත් කීපයකම සඳහන් කරලා තිබුණා මම දැක්කා. එක්සත් ජාතික පක්ෂයේ 71, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66, සැප්තැම්බර් මාසයේදී ඔක්කොම සමරන කාලගුණයේ හරස් වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ රැලිය මං හිතන්නේ ජල ගැල්ම නිසා සමුළු කල් දමයි කියලා තමයි ලංකාදීප පත්තරේත් වාර්තා වෙලා තිබුණේ. අවදානම් ප්‍රදේශවල හමුදාව සීරුවෙන්
දිවයට බලපාතිමෙන අයපත් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන ආපදා සිදු විය හැකි ප්‍රදේශවල ජනතාව මුදාගැනීමේ කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් කල්තියම් එම ප්‍රදේශවලට යෙදවීමට යුද හමුදාපති ලුතනන් ජෙනරාල් මහේන් සේනානායක මහත්මයා පීවරගෙන තිබෙනවා කියන එක තමයි දිවයින පත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. අපි දැක්කා පහුගිය කාලවකවානුවලත් ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය මෙවැනි විශාල සේවයක් කරා. ඉරිදා දිවයින පත්‍රයේ තිබෙන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨය අර්ජුන්ගෙන් අලුත් සද්‍යයක් ජනාධිපති කොමිසමට කැඳවනවාට විරුද්ධයි කියන කාරණය. ඒ තමයි මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමට තමන්ව කැඳවනවාට විරුද්ධයි කියලා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු සහ හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ බෑනවන අර්ජුන් ඇලෝෂියස් මහතා හමු ජනාධිපති කොමිසම සමග පෙනී සිටියට පස්සේ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කිව්වයි කියලා තමයි කියන්නේ. මේක විරුද්ධයි ඔහුව ජනාධිපති කොමිසමට කැඳවනවාට කියන කාරණය. දැන් ඒ දිනට කරපු මේ හොරකමක් කියලා කියන එකද මේ මුදල් වංචාව කියන එකනේ කොමිසම පත් කරලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ නැතු අපිද යන්නේ කියන්නේ. නැහැ ඒක තමයි දන්නේ. එහෙම දෙයක් කරලා නැත්නම් කොමිසමට කියලා හැමදාම කියන එක තමයි කොමිසම හමුවට හෝ උසාවිය හමුවට පොලිසිය හමුවට කැඳවීමක් කළාම ඇවිල්ලා කවුරුවක්වත් පෙළපාලි යන්න ඕනේ නැහැ, උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ, පන්සල් වලට යන්න ඕනේ නැහැ, පොවිල් වලට යන්න ඕනේ නැහැ. තමන් ඒ වැඩේ කරලා නැත්තම් කෙලින්ම ගිහිල්ලා වල එතන කතා කරලා තමන්ගේ නිවැරදිභාවය ඇවිල්ලා කොමිසම හමුවේ කියලා දෙබ්බම එතකොට මේ රටේ මහජනතාව ඉන්නේ ඒක ළඟ පැත්තේ. දැන් අනිත් එක ඇවිල්ලා කොමිසම ඊටම පෑදීලිව කියලා තිනවා. ඔහුට කියන්න තියෙන දේ දියුරුම් පෙස්සමකින් මුලින් කියන්න කියලා. යනෝ මං හිතන්නේ මේ සතියේදී අගහරුවාදා වෙනකොට අනිත්‍යගේ සාක්ෂි ඉවර වෙනකොට කොමිසම තීන්දු කරයි ඔව්ව කැදවනවද නැද්ද කියලා. මොකද දැන් ඔහුගෙන් අහන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. මොකද ඔහුගේ හඬපටේ තියෙනවා, ඔහු කතා කරපු දේවල් තියෙනවා අනිත්‍යත් එක්ක මේකට සම්බන්ධ වෙලයි කියන කට්ටියත් එක්ක. එතකොට එහෙම සම්බන්ධකම් තියෙන කෙනෙක් ඇවිල්ලා කොමිසමට ගේන්නේ නැතුව අපි යන්නද? අපි ගිහලා කියන්නද? දැන් මේක අහවලා වළක්නේ. එහෙම එකක් නෑ මෙතන ඇවිල්ලා. ලෝෂේස්ලා ඇවිල්ලා ඉතාලම අර්ජුන්ලා තාම පැහැදිලිව තමන් තීන්දුව කරගන්න උනට තමන්ගේ නම් ගෑවිලා තියෙන කතන්දරයකදී තමන්ට කියන්න බෑ තමන් විරුද්ධයි ඇවිල්ලා මේකට මාව ගින්නනවට මං විරුද්ධයි කියලා. කොමිසම තීන්දුව කරා මොකද්ද කරන්න කියලා. මොකද කොමිසම පිළිබඳව ඇවිල්ලා මේ වෙනකොට රටේ මා ජනතාව නේ මුළු ලෝකෙම ප්‍රසාදේ හිමි වෙලා තියෙන ඔවුන් මේ කරගෙන යන වැඩපිළිවෙල. ඒ නිසා කොමිසම ඊටමත් නිර්පාක්ෂිකව මේ වැඩේ කරගෙන යනවා. ඒක නිසා ඊටම පැහැදිලිව රටේ මා ජනතාව බලාපොරොත්තු වෙන අර්ජුන් ගිල්ලවල මොකක්ද ඔහු දෙන සාක්කී කියලා වල දැනගැනීම අයිතිය තියෙනවා මා ජනතාවට. මොකද රටේ මිනිසුන්ගේ සල්ලි මේ. ඔව් අනිවාර්යයෙන්. කොල්ල කාලා තියෙන්නේ. ඒගලංගේ පෞද්ගලිකව කාගෙන් හරි පෞද්ගලික ව්‍යාපාරයෙන් එහෙම කොල්ල කාගෙන් නම් ඇවිල්ලා ඒක ප්‍රශ්නේ නැහැ. මේක රටේ මිනිසුන්ගේ සල්ලි, අපේ සල්ලි. ඒක නිසා අපිටත් අයිතියක් තියෙනවෙල්ලා කියන්නේ ಅಲ್ಲ. කරුණාකර ඔයා යන්න ගිල්ලවල එතන ගිල්ලා සාක්කි දෙන්න කියන්නේ. ජගත් ගැස්සුරට එරෙහි පැමිණිල්ලේ මහින්ද ගෝඨා ඇතුළු හමුදාවේ යටකට චෝදනා කියලා ඊඩිදා දිවයින වාර්තා කරනවා. හිටපු හමුදාපති ජගත් ගැස්සුරේ මහතාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් බ්‍රසීල රජයේ නඩු අධ්‍යක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇති පිටු 41ක පැමිණිල්ලෙන් හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු හමුදාපති චරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රධාන නපදෙනෙකුට යුද අපරාධ චෝදනා එල්ල කරලා තිබෙනවායි කියලා. ඒත් එක්කම ඉවසන්න කියලා කියනවා ජනාධිපතිතුමා. කලකිරුඩු මැති ඇමතිවරුන්ට ජනාධිපතිතුමා කියයි කියලා කියන්නේ හොරුන්ට සහ දූෂිතයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දීමට රජය කටයුතු කරන බවත් එම නිසා කලබල නොවීම සීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ආණ්ඩුවේ මැති ඇමති පිරිසකට දැනුම් දීලා තියෙනවා කියලා කියන්නේ. මම හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන් කිව්වහම දැන් මෙතන ඉවසන්න කියලා කියන්නේ පොදුවේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඉන්න ඇමති ඇමතිවරුන්ට වෙන්න ඕනේ. මොකද මේ ඇමති ඇමතිවරු ආණ්ඩුවේ කියලා කියන්නේ. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඉන්නවා හොරුන්ට දඬුවම් දිය යුතුයි කියන පිරිසක්. එක්සත් ජාතික පක්ෂයේත් බොහොම ප්‍රබල විදියට ඉන්නවා හොරුන්ට දඬුවම් දිය යුතුයි කියන පිරිසක්. දැන් පේනවානේ මේක පටන් අරගෙන තියෙන්නේ කියලා ජනාධිපතිවරයා කියනවා. දැන් යන්න ඕනේ නැහැ පොඩ්ඩක් ඉන්න ඉවසලා කියලා. මේ කලකිරුණු සහ මේකේ තියෙන්නේ කලබල නොවී ඉන්න කියලා. කවුරු හරි කලබල වෙනවා නම් දඬුවම් දීම පටන් ගත්තට පස්සෙත් කලබල වෙන පිරිස් ඉන්නවනේ. ඔව් ඒතර ඒගොල්ලන්ට නම් කියලා වැඩක් නැහැ. ඔව් හැබැයි මෙහෙමයි වැඩ වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒ කාරණේ විතරක් නෙමෙයි ජනිත මහත්මයා මෙතන තියෙන්නේ. ඔහුන් ඇවිල්ලා පොඩි වෙනත් කටයුත්තක යෙදලා ඉන්නේ. දැන් ඒකාබද්ධයේ විපක්ෂය සම්බන්ධ කරගෙන ඔහුන් ඇවිල්ලා ඒ ප්‍රතිපත්තිවල යන්නට ඒ ඇජෙන්ඩාවක ඉන්නේ. ඉතින් ඒකේ ඉන්න අතරතුර
මේ එක්සත් ජාතික පක්ෂයේ රජය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය කරගෙන යන සමහර වැඩකටයුතු වල ප්‍රතිපත්ති වලට කැමති නැහැ. හම්බන්තොට වරාය මේක පිළිබඳව මත්තල පිළිබඳව මේගලන්ගේ තියෙනව රජයේ තියෙන ස්ථාවරයට වොන් පටහැනිව තමයි ඉන්නේ. ඒක නිසා වොන් තාම පැහැදිලිවම මං දන්න දේ තමයි ඇමතිවරු එහෙම ඉන්න නම් කරලා තිබුණේ ඇමතිවරු දෙන්නෙක් එක්කම. මම ඊයේ දවසේදී කතා කරාම පැහැදිලිව කිව්වේ නිසි වේලාවේදී බොහොම කිට්ටු වේලාවකදී ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියනවා. ඒක නවත්ත ගන්න බැරි තත්ත්වයක තියෙන්නේ. ඔවුන් ඒ තීන්දුව අරගෙන ඉවරයි. ඒක නිසා විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයේ පිළිබඳව ඡන්දය එනකොට ඔවුන් ඉවත් වෙනවා බොහොම පැහැදිලිව. දැන් අද තියෙන තත්ත්වය අනුව 2012 දී වැලිකඩ ඝාතන රැසක් එළියට කියලා තියෙනවා. ඝාතන රහස් රැසක් වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වර්ෂයේදී ඇති වූ කැරළ මර්ධනය කිරීමට යාමේදී සිදු වූ මනුෂ්‍ය ඝාතන හා ඒ සම්බන්ධ අතිශය වැදගත් තොරතුරු රාශියක් මේ වන විට රජයේ ඉහළම තැන්වලට ලැබී තිබෙනවා කියලා තමයි කියන්නේ. අපි දන්නවා මේ වැලිකඩ බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා සිද්ධ වෙච්ච මෙහෙමකදී ඝාතනය වෙච්ච සිරකරුවන් පිළිබඳව තමයි මේ කතා බහ කරන්නේ. ඒත් එක්කම මේ දේශපාලන කාරණාවලින් මදක් එළියට ගිහිල්ලා කතා කරොත් මල්ලේ මාර්ච් මහත්මයා දැන් යලිත් ඩෙංගු පිළිබඳව කතා බහ කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. කඩින් කඩ වැස්සෙන් ඩෙංගු යලි එයි. මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දැනට පැතිරීම අඩු වී ඇති ඩෙංගුන රෝගය නැවත වසංගතයක්සේ හිසවිසීමට ඉඩ ඇතයි කියලා තමයි කියන්නේ. දැන් මේක පාලනය කර ගැනීම මං හිතන්නේ මේ කාටවත් පවර්ලා අපිට ඇඟ බේරගන්න පුළුවන්කම කරන්නේ නැමේ නේ. ඉතින් මේක ගැන දැඩි අවධානය යොමු කිරීම රටේ සියලු පුරවැසියන්ගේ වගකීම් බවට පත් වෙනවා. ඩෙංගු පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන සහාය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ආධාර බලධාරීන්ගෙන් ජනතාවට ලැබෙනවා. සේම ජනතාවගේ වගකීමක් බවට පත් වෙනවා. තමන්ගේ අවට ප්‍රදේශයේ සියල්ල මේ පිරිසිදු කරගෙන මේ අවධාන සහගත තත්ත්වයෙන් මිදෙන්නට තමන්ම කටයුතු කරන එක. ඉරිදා ලංකාදීපේ වාර්තා කරන්නේ මලිමාර්ෂ් මහත්මයා අවතුමා කියපු කාරණයට මේක සමාජයට සම්බන්ධ ඇති. 20 වෙනි සංශෝධනයේට තවත් සංශෝධනයක් පලාත් ඡන්ද දින තීන්දුවේ බලය කොමිසමට කියලා තියෙනවා. මැතිවරණ කොමිසමට විස්තර සහාය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොන්දේසි තිබෙනවලු. සියලුම පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත්‍ර සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසි කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා කියලා තමයි ඒකේ වාර්තා වෙන්නේ. පළාත් සභා මැතිවරණේ පළාත් පාලන මැතිවරණේ මෙන් කොට්ටාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීම හා පළාත් සභාවල නිල කාලයේ 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා ගෙන යාම එම කොන්දේසි අතර වන බව ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි කියන්නේ. පැහැදිලිවම මොන 20 වෙනි සංශෝධනය පිළිබඳ වෙනකොට තියෙන කාරණේ තමයි අර මං කිව්වේ කණ්ඩායමක් ඉන්නවා 12 දෙනෙක් විතර මෙතනින් එළියට යන්නට මේක සම්මත වෙන්න දෙන්නේ නැතුව 3-2 බලයකින් සම්මත වෙන්න දෙන්නේ නැතුව මේ කටයුත්ත කරන්නට. එතකොට ඒකට සංශෝධනත් එනවා. ඉතින් ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ ඔකෙදී තියෙන සංශෝධනයේදී කොමිසමට බලය දෙන්න කටයුතු කරගෙනත් යන බව පේනවා. සංශෝධන ඒවා ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු. හැබැයි වෙන්නලා තියෙන්නේ මොන දේ කළත් ඇවිල්ලා මහජනතාව පුල පුලා බලා සිටින දෙයක් තමයි. දිගින් දිගටම පළාත් පාලන ඡන්දය කල් දැමීමට මේ රටේ ඉන්න සියලුම මහජනතාව විරුද්ධයි. එනිසා ඒකට හේතුව තමයි ඔය ඩෙංගු වගේ එකක් ගත්තත් ඇවිල්ලා ප්‍රදේශයේ මේ තමන්ගේ පරිසරය දැන් පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරු යටතට පත් කරලා තියෙන්නේ. සමහර පළාත්වල ඉන්න කොමසාරිස්වරු ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ තරමට අකර්මණ්‍ය වෙලා තියෙන්නේ ජනිත මහත්මයා. ඉතින් ඒක නිසා පැහැදිලිවම මොන ක්‍රමෙන් හරි මේ පළාත් පාලන ඡන්දය ජනවාරි මාසේ වෙනකොටවත් තියෙනවා නම් ඒක තමයි ඉතාම හොඳ කටයුත්ත කියලා වෙලා තේරෙන්නේ. 2019 පස්සේ අපිට ලෝක බැංකුවේවත් ආසියානු සංවර්ධන බැංකුවේවත් ආධාර හම්බ වෙන්නේ නැහැ. ඔව්. දැන් මේක හොයාගන්න අවශ්‍ය කරන ක්‍රමවේදවලින් එකක් මම හිතන්නේ අනුගමනය වෙලා තිබෙනවා. මීට කලිනුත් අපි වාර්තා කළා මේ මත්පැන් නිෂ්පාදන ආයතනයක් තිබෙනවා මේ ගෙවිය යුතු බදු ගෙවල නැති නිකම් පොඩි ප්‍රමාණයක් නෙමෙයි කෝටි ගානක බදු. දැන් වාර්තා කරනවා ඉරිදා ලංකාදීපයේ මත්පැන් නිෂ්පාදන ආයතනයේ හිඟබදු කෝටි
අනුව ගෙවලයි කියලා. ගෙවලනේ. ඔව්. අපි දෙන්නම මම හිතන්නේ කතා කරේ ඔය. ඔව් ඔව්. අපි දෙන්න හිතුවේ අපි දෙන්න අපි ගෙවන්න ඕනේ කියලා. එහෙම නැහැ නේ. නෑ නෑ. ඒගොල්ලෝ ගෙවනවා. දැන් එතකොට මේ විදිහට මේ අපිට පුළුවන් නම් අපේ ඔය ආදායම් බදු පැහැරලා තියෙන මේ අහිංසක පොඩි අය නෙමෙයි. ඔව්. බොහොම ලොකු ලොකු අය. ලොකු ලොකු අයගෙන් මේවා ටික එකතු කරගන්න. තෝරු මෝරු. ඔව්. සමහරක් වෙලට හරියට එකතු වුණොත් ආසියානු සංවර්ධන බැංකුවට වුණත් අපිට ණය දෙන්න පුළුවන්. පුළුවන්. හරියට මේ බදු පනත් ගෙනලා මම හිතන්නේ ගෙනාවු බදු පනත හොඳයි. එකෙන් විසඳුව ඒක අතීතයටත් බලපෑත්තෙන පරිදි කරා නම් තමයි තාමත්ම හොඳ. ඊළඟ කාර්යය තමයි වාහන දඩ මුදල් 25000 දක්වා වැඩි කිරීම ලබන සතියේ ඉඳලා සිද්ධ වෙනවා. රතවාහන වැරදි පහක් සඳහා වෙන රුපියල් 25000 කින් දඩ මුදල් නියම කිරීම ඇතුළු වාහන දඩ වැඩි කිරීමේ නීතිය ඉදිරි සතියේදී ක්‍රියාත්මක වෙනවා කියන එක දිනවා. මම හිතන්නේ ඊටමත්ම හොඳයි. තාමත් හොඳ ක්‍රියාවක්. තාමත් හොඳ ක්‍රියාවක්. ඒක මම හිතන්නේ ඊටමත් හොඳ ක්‍රියාවක්. ඒක එකම අපි දකිනවා මේ යම්කිසි කාල සීමාවකට මේ බස් රථ වෙනම ලේන්නේ එක යන්නලා සකස් කරලා තිනවා. හිතන්නේ ඊටමත් හොඳ ක්‍රියාවක් වෙනවා. මම හිතන්නේ අපි ටිකක් ඉවසලා ඉඳමු. මර ජනාධිපතිතුමා කියන වගේ ඉවසන්න වෙනවා, පොඩ්ඩක් ඉවසන්න වෙනවා. අපි චිත්‍රපටයක් බලන්නයි සූදානම් වෙන්නේ. නෑ එකපාරටම බලයි මේ වෙලාවේ මොකද්ද කියලා. නෑ ඊටමත් මෑතකදී අපි කියන්නේ තිරගත වෙන චිත්‍රපටයක්. ඊටමත්ම හොඳ චිත්‍රපටයක් පිළිබඳව තමයි අපි මේ පූර්ව දැනුම් දීමක් කරමින් සිටින්නේ. ඒත් එක්කම පිරාමිඩට යන්නත් සූදානම් වෙනවා. අද ලංකාදීප පත්‍රයේ තිබෙනවා මේ මල්ලි මාර්ෂ මහත්මයා ටිකක් අවධානය යොමු කළ යුතුම කාරණයක්. ඒ තමයි කැබිනට් රැස්වීමේදී සමහරුන් වයර් කණේ ගහගෙන දුරකථනයට ඇන ඇන ඉන්නවා කියලා ජනාධිපතිතුමා කියන මේ මගේ කතාවටවත් සවන් දෙන්නේ මගේ කතාවත් අහන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම අය නැහැ. ඉතින් අපේ කතාව කොහොමත් අහන එකක් නැහැ. මම හිතන්නේ අපේ කතා ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ ඇහුණත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ. අරක කණේ ගහගෙන ඉන්නේ හින්දා වෙන්නේ නැති. ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද ඊටාම් පැහැදිලි කනගාටුදායක තත්ත්වයක්. රට පාලනය කරන තැන, රට පිළිබඳව තීන්දු තීරණ ගන්න තැන ජනාධිපති මහත්මයා කැබිනට් එක කියන්නේ. මේ කැබිනට් එකේදී මම මේ ඉස්සෙල්ලත් කියලා දුන්නා. අපි දන්නවා, අපි කියවලා තියෙනවා, අපි අහලා තියෙනවා. ජයවර්ධන මහත්මයාගේ කැබිනට් මණ්ඩලයේදී එහෙම බොහෝ වෙලාවල් වලට එක කැබිනට් පත්‍රිකාවක් ගැන ආවම ඒ කැබිනට් පත්‍රිකාව ගැන පය 3ක් 4ක් සමහර වෙලාවල් වලදී කතා කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් තිබුණු රටක් මේක. ඒ කැබිනට් පත්‍රිකාව ගැන ඔවුන් එදා කතා කරනකොට ඔවුන් කතා කරන්නේ අද තත්ත්වය නෙමෙයි. තව වසර 20කින් 30කින් අපි මේ ගන්න තීන්දුවේදී ලංකාවට මොකද වෙන්නේ කියන දේවල් පවා ඔවුන් එදවස්වල කතා කරලා තිබුණා. එතකොට එහෙම තියෙන එකේ අද වෙනකොට ඇවිල්ලා කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා කැබිනට් මණ්ඩලය අනුමත කරනවා බොහෝ වෙලාවල් වලට කැබිනට් පත්‍රිකා 30 40 30ක් 40ක් වෙනවා. මොකද එනවා, හරි පාස් කියනවා, එහෙම යනවා. ඉඳලා හිටලා තමයි අපි දකින්නේ ඇමතිවරුන්ගේ නිර්දේශයනවා බොහෝ වෙලාවල් වලට. දැන් ගිය පෙරේදා දයාසිරි ජයසේකර මහත්මයා සහ අර්ජුන රණතුංග ඇමතිවරු දෙන්නා අතර ආවේ ඒ වගේ අන්න කියවලා බලපු කැබිනට් පත්‍රිකාවක්. ඒකෙදි නිර්දේශයක් ඉදිරිපත් කළා අර්ජුන ඇමතිවරයා මේ සුගතදාස ගෘහත්තර ක්‍රීඩාංගණයේ මේ මේ ධාවනපතේ පිළිබඳව ක්‍රීඩාංගණයේ ධාවනපතේ පිළිබඳව ඔහුගේ නිර්දේශය. දැන් මේ හැම කැබිනට් ඇමතිවරයෙකුටම තමන්ට සතියකට ඉස්සෙල්ලා තමන්ට කැබිනට් පත්‍රිකාවල් ටික ඔක්කොම එනවා. ඒ 30ද 40ද 50ද. එතකොට ඔවුන්ට තියෙන රාජකාරිය තමයි ඒවා ගිනිහිල්ලවල බලලා, ගෙදර ගිහිල්ලා හරි බලලා, ඔෆිස් එකේදී හරි බලලා ඒවට නිර්දේශ ඉදිරිපත් කරනවා. නම් ඒවා ලේකම්වරයා හරහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය. ඉතින් දැන් මේකේ පේන විදිහට ඇවිල්ලා පහුගිය දවස්වල වෙච්ච කතන්දර අනුව අපිට හිතා ගන්න වෙන්නේ කැබිනට් එකේ හුඟක් අය කැබිනට් එකේ හිටියට ඉඳලා නැහැ. මොකද ජනාධිපතිතුමාම කියනවා එයාගේ කතාවක් අත් අහගන්න විදියක් නැහැ කියලා. මේ ස්මාර්ට් ෆෝන් එකට ගිහිල්ලා මේ ෆේස්බුක් එකේ හිටියක් දන්නේ නැහැ. ෆේස්බුක් එකේ ඉන්න ඇති සමහර විට. නමුත් ඉතාම කනගාටුදායකයි ඒ තත්ත්වය ජනාධිපතිතුමා කියලා දෙන හැබැයි ඒකත් එක්කම රජයේ නිලධාරිනුනුත් තමන්ගේ කතන්දරේ කතා කරනකොට තමන් වේදිකාව ඉදලා කතා කරනකොට රූපాయనిේ පටිගත කරලා පෙන්වෙයි කියලා රජයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් බොහෝ ලේකම්වරු කනේ ටෙලිෆෝන් එක ගාගෙන අර වයර් එක ගාගෙන ඉන්නවා. ඉතින් මේක කැබිනට් එකේදී නම් එතුමා නතර කරලා තියෙනවා මේක කරන්න එපයි කියලා වල්ලා. ඉතින් අපි දන්නවා පාර්ලිමේන්තුවේදී මේ පාර්ලිමේන්තුව ඇතුළටත් ගිනියන්න බෑනේ. ඔව් බෑ. පාර්ලිමේන්තුව ඇතුළට ගිනියන්න බෑ. හැබැයි අපි දකිනවා මේ මේ Facebook එකේ සහ අනිත් ඒවා අපි දකිනවා පාර්ලිමේන්තුවේ තමන් කතා කරන එක ඒ වෙලාවෙම මේ අල්ලපු මේ ඉඳගෙන ඉන්න മന്ത്രിවරයාට දීලවල මේව කරන. එහෙම නැත්නම් තමයි පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න ඡායාරූපේ දානවා. ඒ වගේ ගොඩක් දේවල් දානවා. මේ නීති විරෝධී වැඩ සහ මේවා මේ චර්යා ධර්ම වලට පටහැනි දේවල්. විශේෂයෙන් කටයුතු කරන්නට ඕනේ කැබිනට් මණ්ඩලය ගන්න මේ රටේ මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව ගන්න තීන්දුව තීරණ ගන්න තැන අඩුම ගානේ යනකොට
ඒතැන්නවත් පිළිවෙලකට පිළිවෙලකට හැසිරෙන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. දිනවෙන පත්‍රයේ තියෙන නුවර අධිවේගයෙන් කෝටි 2500ක් ඉතුරු කරලා තියෙනවා. ජපානයේ හා සාකච්ඡා පළදරයි අගමැති පාර්ලිමේන්තුවේදී කියයි කියලා කියන්නේ මම හිතන්නේ දැන් මුදල් ඉතුරු කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වෙනවා. ඒකයි අර චෝදනාවක් තිබුණානේ ඉස්සර අධිවේගී මාර්ග හැදුවේ ඇවිල්ලා රත්තරන් වලින්ද කියලා ඇහුවා. දැන් ඊට වැඩිය ගණන් කියලා වල්ලා චෝදනාවක් ආවා. ඒකට තමයි එතුමා පාර්ලිමේන්තුවේ උත්තරේ දුන්නේ. ජොන්ස්ටන්ට එරේ අල්ලස් නඩුවේ තීන්දුව නොවැම්බර් 10 වෙනිදාට කල්යයි කියලා කියන්නේ. දැන් තවත් තීන්දුවක් ඉස්සරහට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ ලග්නම පත්‍රයේ ඉරිදා ලග්නම පත්‍රයේ බලවත් මල්ලි මාරච් මහත්මයා අපි කතා කරපු කාරණයක් තමයි ප්‍රධාන ශීර්ෂ පාඩුවට පත් වෙලා තියෙන්නේ. 2019 පසු ලංකාවට ලෝක බැංකුව ආධාර නැහැ කියන කාරණේ. ඒත් එක්කම දැන් තිබෙන්නේ නීතිය නවාගෙන යන පොලිසිය කියන කාරණය. දැන් ඡායාරූපයක් තියෙනවා, ඉතාමත්ව වටිනා ඡායාරූපයක්. මම හිතන මේ ඡායාරූපය අද ලග්නම් පත්‍රයේ පළ කරලා තියෙනවා. අපිට විශේෂ ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි. මේක සාමාන්‍යයෙන් පදික වේදිකාවකදී බයිසිකලයක් ධාවනය කරගෙන ගියොත් එහෙම සාමාන්‍ය පුරවැසියෙක් පොලිසියේ අවධානය ලක්වන්නේ ඔහුව යවන්න ටියුෂන් පන්තියට. අර මාර්ග නීති පිළිබඳව කියා දෙන ඔහුව. දැන් පොලිසියට ඒ නීතිය බලපාන්නේ නැද්ද කියන එක තමයි මේකෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ. කොටුව ලෝටස් පාරේ පදික වේදිකාව දිගේ රතවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් වගේ වගක් නොමැතිව බයිසිකලයක් පැදගෙන යන්නේ නීතිය නවන ආකාරයේ තම ප්‍රධානියා කියා දී ඇති නිසාද කියන කාරණේ තමයි මම ප්‍රශ්න කරන්නේ. පොරෙක් කල්ලට යනවත් දැන්නේ. තෝ නීතිය පොඩ්ඩක් එහාට මෙහාට කළා. දැන් කොහොමරි පොලිස් නිලධාරීන් ඇතැම් වෙලාවල් වලට හිතන්නේ නැතුව මේ බොහොම කරන කාරණා තියෙනවා. නමුත් රටේම ජනතාව පොලිස් නිලධාරීන් පිළිබඳව බලාගෙන ඉන්නවා. මොකද ඔවුන් නිලැඳුමක් අඳගෙන සිටින නිසා ඔවුන් පැහැදිලිව පේනවා. ඉතින් ඒ ඔවුන් මේක ඊට වඩා මෙව කර මේ කියන්නේ තමන්ගේ කාරණේ තමන්ගේ රාජකාරිය පිළිබඳව මීට වඩා විමසිල්ලෙන් කටයුතු කරන්නට අවශ්‍යයි කියන කාරණේ. ඒත් එක්කම අර මැති අමතුරුන්ගේ වත්කම් පිළිබඳව අපි කතා බහ කරානේ. මේ වත්කම් ටික රටට එලි කරනවායි කියලා කතානායකතුමන් කියලා තිබෙනවා. ඒකත් ලග්නම් පත්‍රයේ වාර්තා වන්නේ 2017 වර්ෂය වෙනුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන් අමතුරුන් හා මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කරනවා කියලා කතානායකතුමා කියනවා. මම හිතන්නේ ඉතාමත්ම හොඳම කාරණයක්. මොකද අපිට දැනගන්නට පුළුවන් කවුද බය නැතුව වත්කම් දීලා තියෙන්නේ කියලා. නමුත් මම දැක්කා එක යාළු වරන්දුන්න ගෙවල් එහෙම එක පත්‍රයක නමුත් තිබුණා. අද දිනේම මට මතක හැටියට අද ලංකාදීපේ තිබුණේ හිටපු ඇමතිවරයෙක් සේවකයන් නමින් කෝටි ගණනක ඉඩම් අරන් කියලා. ඒකට ඒව අහුවෙන එකක් නෑ. තමන්ගේ තමන්ටයි නෑනේ සේවකයන්ට. ඒ කියන්නේ තමන්ට කරපු සේවයට කලගුණ සැලකීමක් හැටියට තමයි කෝටි ගණනක වත්කම් අරන් දීලා තියෙන්නේ. ඔව් දැන් එහෙම වුණා. ක්‍රියාවක් ඒකයි. සේවකයන් කියන්නේ අපි දැන් හිතමුකෝ දැන් තමන්ගේ පහළ ඉන්න නිරධාරීන් කියලා ඔවුන්ගේ නම කියලා. ඒ කලගුණ සැලකීම සලකන්න වෙන විදියත් අපි දැක්කා දැන් මේ ඊයේ පෙරදා නඩු තියෙනු. ඒවට ඒවට ලෑස්ති වෙන්න වෙයි හැබැයි. මේ තියෙන පොත. හිටපු ඇමතිවරයෙක් සේවකයන්ගේ නමින් කෝටි ගානක ඉඩම් අරන්. ඔප්පු FCID බාරයටත් අරගෙන තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒකත් තීන්දුව වෙයි. තීන්දුව හොස්පිටල් එකට යන්න වෙයි. ඔව් අනිවාර්යයි. බරපතල වැඩ ඇතුව. දැන් ඒත් එක්කම තියෙන්නේ වැලිකඩ රැඳවුවන් ඝාතනය ගැන තවත් සොයන්න කියලා නීතිපතිවරයා කියලා තියෙනවා. අපි ඉස්සෙල්ල ප්‍රවෘත්තියක සඳහන් කරා බොහෝ වෙලාවල් වලට මේ රහස් රසක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රබලයෙන් අතර පත් වෙලා තිබෙනවා, රජයේ ප්‍රබලයෙන් අතර පත් වෙලා තියෙනවා කියලා මේ 2012 සිද්ධ වෙච්ච වැලිකඩ ඝාතනය පිළිබඳව දැන් කියන්නේ මේකට තවත් හොයන්නේ කියලා. තවත් හොයන්නේ කියලා මේ මම හිතන්නේ ඊපෙරදා ඒකේ ප්‍රධානම සාක්ෂියක් තිබෙන පුද්ගලයාගේ ගෙදරටත් ඇවිල්ලා ඔහුට වෙඩි දීලා තිබුණා. ඔව්. ඌ එකෙන් බේරලා තිබුණා. ඉතින් මං හිතන්නේ ඒ ක්‍රියාව නම් ඉතාමත් අමනුෂ්‍ය ක්‍රියාවක් කියන එක තමයි පැහැදිලිව පේන්නේ. මොකද අපේ රටේ මානව හිමිකම් පිළිබඳව ලොකු කැළලක් ඇති වුණ දෙයක් තමයි වෙලා තියෙන. මොකද නීතියෙන් ඔවුන්ට දඬුවමක් දීලා නැති තිබුණේ. නීතිය නවන්න ගිහිල්ලා නැහැ කවුරුවක් අතේ වෙලාවේදී. නමුත් මෙතනදී වෙලා තිබුණේ ඇවිල්ලා යුද හමුදාව ඇතුළට ගිහිල්ලා සහ විශේෂයෙන් බලන්නට ඕන කාරණයක් තියෙනවා. මද්ද්‍රව්වේ නාසකාංශයේ නිලධාරියෙක් සිවිල් පිටින් ඇවිල්ලිවල්ලා මෙයා 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 කියලාවල්ල පෙන්නල අරංගිල්ලවල්ල ඔළුවට වෙඩි දීලා මරලා දාලා තිබුණා. තාම මනුෂ්‍ය ක්‍රියාවක්. ඒකේ විශාල කළු පැල්ලමක් අපේ රටට ලැබුණා. ඒක නිසා මං හිතන්නේ අර මේක මේ බොහෝ වෙලාවට වෙන්නේ මේක මේ මොටර් සයිකල් එකෙන් ගිහිල්ලවර වෙලා මේ වැලිකඩ බන්ධනාගාරය ඇතුළට ගිය මේ රාලාහාමියාරි මේක මර්ධනය කරන්න ගිය මේ යුදහමුදා නිලධාරිය වල්ලගන්න එක නෙමෙයි ජනිති මහත්තයෝ. මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේකට අණ දුන්න මහ එකා කවුද කියලා හොයාගන්නේ.
මේ කවුරරි දේශපාලනාත්‍යයක් තිබුණ නම් ඒක දැන් දේශපාලනාත්‍යයක් තිබුණේ කියලා කිව්ව අය කියලා තිනා පැහැදිලිව මේගොල්ලෝ මේකට සම්බන්ධ නැහැ කියලා. ඉතින් එතකොට මේකට කවුරුහරි යුදහමුදාවේ කවුරුහරි නිලධාරියෙක් හිටියා නම් මේ මේගොල්ලෝ මේකට අල්ලගන්න එක තමයි ඕන කරන්නේ. එහෙම නැතුව මේ පාරේ ඉන්න මේ පොලිසිය රාලාමිය වෙන අල්ලගෙන වැඩක් නෙමෙයි. අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්නට සරදම් කාටුනේ ලංකා දීපත්තරේ ලලිත් අනුෂ හිරි. එතකොට අහනවා සාමාන්‍ය පුරවැසියා ලූණු බික්කී එකනද කියලා. මොකද දැන් ගනුදෙනු යන්නේ ලූණු බික්කනේ. අපි සූදානම් වෙන්නේ සමුගෙන යන්නට ස්තුති ජනක බලාරස් මහත්තයා. අපි එහෙට දිනේදීත් යලිත් සිත පත්තරෙන් හැමෝම ප්‍රාර්ථනා කරනවා අපට සුදායි දවසක්.